දූතියන් එක්ක අපි මේ යන ගමනේ දේවදූතියන් ගැන මේ හැදෑරීම ඇතුළි අපි අද සුරදුත දෙහැන වැඩසටහන තුළින් ඔබ වහම්බ වෙන්නේ අපි කලින් වැඩසටහනේ දේවදූතියන් ගැ අපි මූලික දැනුවක් ගත්ත අද මේ දේවදූතියන් ගැන අපි ගත්ත මේ මූලික දැනුම අපි ගොඩක් හොයාගන්න දේ වචනෙන් කෙනෙක් කහන්නට පුළුවන් දේවදූතයෝ ඇත්තටම ඉන්නවද දොයවප්පු කරන්න. එහ මැහවෝතින් අද අන්න ඒ වගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න. ඔගේ හිතත් තියනව නම් පොඩිස්සකයක් දෙවදූතයෝ ඇත්තට මින්නවද කියලා එහනම් අද අපිට පුළුවන් වෙයි මේ සැකේ නැතිකර ගන්නට. එතිඉන්න මම කිව්වාගේ අපිට මේ දේවදූතයෝ ගැන තියන හැදෑරිමිදී අප ප්‍රයෝජනට ගන්න ප්‍රධානතම මුූලාශ්‍රය තමයි අපි හැමෝම ශ්වාසකරන අපි හැමෝම බොහ මාදරෙන් භක්තියෙන් අපේ ජීවිතලට පෝෂණය දෙන දේව වචනය. එහෙනම් අද අපි මේ දෙවදතයන් ගැන හැදරීමේදී දෙවදූතයන් ඇත්තටම ඉන්නවද. අපි මුලින් පුරාණගි විසුමේ මේ දෙවදූතයන් දර්ශනයවෙච් අවස්ථාවල් මේ දෙවදූතයන් කොහොමද මේ මනුස්්‍යත්ක සම්බන්ධකම් පැවැත්තුවේ කියන එක අපි පුරාණගකි විසුමේ විධ සිද්ධීම් කිහිපයක් කරගෙන ගොඩක් සිද්ධී තියවා පුරාණගි විසුේ නමුත් අපි ප්‍රධාන සිද්ධීන් කිහිපයක් එකතු කරගෙන අපි බලමු දේවදූතයන් මොන විදිහයටද මේ පුරාණගි විසුමේ අපිට හම්බ වෙන්න කියලා. අපේ ප්‍රධාන සිද්ධිය තමයි ඔබත් හොඳටම දන්නවා දෙවදූතයක්ව හම්බවෙන ප්‍රධානතම සිද්ධියයක් තමයි ආබ්‍රහම්තුමාගේ මේ කතාව ඇතුළේ පහළස්වැනි පරිච්යේ දාශවැනි පරිච්චේ දේ අපිට හාගර් සහ ඊශ්මයිල් ගැන කතා කරනවා. හාගර් ආ්‍රහම් සාරත් එක් එකතු වෙලා දරුවෙක් ළමන්ට බැරි නිසා. හාගර් එකගන සේවිකාව. මේ වහලිය සමග එකතුවෙලා ලබන දරුවවා තමයි ඊශ්මයයිල්. හැබැයි හාගට්ටම ඒශමයල් ලැබනයි පස්සේ සාරට වෙනස්කම් කරන නිසා. සාර මේ හාගර්ව ඒ දරවා ඊශ්මයවත් ගෙදරින් පිටමං කරනවා. මේ යන ගමන ඇතුලෙදී හාගර්ට. ඊශ්මල්ට මේ දරුවට කන්නට බොන්නට දෙන්න කිසිවක් නැති වෙනවා. අේ වෙලා වෙදි අපිට වචනය අපිට සඳහන් කරනවා. දෙවියන් වහන්සගේ දූතෙක් ැවිල්ල. මේ දෙන්නට උදව් වෙනවා. ඒ තමයි දාස්වෙනි පරිච්චේදය හත්වනි වගන්තිය. අපිට කියනවා. මෙසේ හාගර් පලායද්දී ශූර්දක්වා යන මාරුගයෙහි තිබෙන පාලු කරේ දිය උල්පතක් ළඟදී සමිධානන් වහන්සේගේ, දූතයාට ඇහැම වූවාය. ඔහුද කතාකොට හාගර් සාරයිගේ වහල් කෙල්ල ඔබාවේ කොහෙන්ද යන්නේ කොහේදැයි ඇසීය. එතකොට මේ හාගරට මුණ ගැසෙන්නේ දූතයා හාගර්ගෙන් හනවා ඔබ යන්නෙ කොහේද කියලා. එතකොට මේ පළමු වතාවට හාගර්ට මේ දූතයාව හම්බ වෙන්නේ මේ අතරමං වෙලා අසරණ වෙලා ඉන්න මොහොතක. එතකොට වියන් වහන්සගේ ආදරය අතරමංවවෙච්ච අසරණයට උන්වහන්සේ ඒ ආදරය අනිවාර්යෙන්ම දෙනවා. ආදරය දෙන එක් ආකාරයක් තමයි අපි මේ දැක්කේ දූතයාගේ මාර්ගයෙන් උන්වහන්සේ අසරණ අතරමං වෙලා ඉන්න අයට ඒ ඒ ආශිර්්වාදය ඒ සැනසුම මේ මොහොතේ ලබා දෙනවා. එතකොට මේ දූතයා දෙව දූතයක් කතා කරන්න හැමතිස්සෙම ඔහුගේ වචන නෙමේ. ඔහුගේ පනිවිලේ නෙමෙයි දෙන්නේ ේවදත හැමතිස්ෙම දෙනෙක් කාගේ පණිඩිද දෙවියන් වහන්සගේ පණි විඩිය. දෙවියන් වහන්සේ දේවදූතයා හරහා මේ වෙලාවෙ හාගර්ටයි කතා කරන්නේ. ඒ හරි ලස්සන වචන්ටිකක් කියනවා මේ යන මාර්ගය මම කියනවා මේ යන මාර්ග්‍ය අපි කලින් මූලික හැඳිනීමමිද කිව්වා ේවදූතයන්ගේ ප්‍රධානකාරයක් තමයි මග පෙන්වීම දෙනවා. මඟ පෙන්වීම. මේ හාගර් පලා යද්දි දූතයා කියනවා නුබේ ස්වාමි දූ වෙත ආපසු හ හැරියන්න ගොස් ඇයට යටත්ව සිටි නෑකීය. අතර මංවුණමමොකද කරන්නේ. හරි පාරපිට පෙන්වනවා. මේ දූතයාගේ මාර්ගයෙන්. මෙ පලායනකට දූතය නො නෑය අන් එපා හැරිලයන්න ගිහිල්ලා ස්වාමි දුවට යටත් වෙලා ඉන්න. මේ තමයි දෙවන් වහන්සේ දෙන මාර්ගෝපදේශය.දිවන් වහන්සේ දෙන පණි විඩේ දේවදූතයා හරහා. එතකොට හාගර්. න මෙතමයි පලවෙනි ප්‍රධාන තැන අපිට මේ දූතෙක්ව හම්බ වෙන මාදර ප්‍රේමවන්තයෙන්. ඊට පස්සේ අපිට මේ කතාව ඇතුළෙම ඒ අබ්‍රහම්ගේ කතාව ඇතුළෙම ප්‍රධාන සිද්ධියයක් ඇති වෙනවා. මොකක්දේ ප්‍රධාන සිද්ධිය ඊසාකෝ ඔප්පු කිරීමේ සිද්ධිය. දෙවියන් වහන්සේ අබ්‍රහමට කියනවා මට ඔබේ දරුවව මම ලබා දුන්නු දරවා ඊසාක්කව ඔප්පු කරන්නට කියලා. මේ වෙලාවෙ ඊසාක ඔප්පු කරන්නට අ්‍රහ. සාක්ව මේ දර සෑයේ තියලා පූජාසනය මතතියලා දැන් ඔප්පු කරන්නට යනවා. අන්න ඒ වෙලාවෙ අපිට විසි දෙවන පරිච්චේදේ එක කොලුස්වෙනි ව ගන්තිය කියනවා. එවිට සමිධානන් වහන්සගේ දූතයා ස්වර්ගයේ සිට ආබ්‍රහම් ආබ්‍රහම් කියා හඬ ගැසීය. මම මෙහි සිටිමි ඔහු කියය. එවිට දූතයා ළමයා අත නොගසන්න ඔහුට කිසියන තුරක් නොකරන්න. ඔබේ පුත්‍රයා. එකම පුත්‍රයා පූජා කිරීමට තරම් ඔබ දේවගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ. මේ දෙවියන් වහන්සගේ වචන තමයි දූතයා කියන්නේ මට පෙනේ කියන්නේ ගරුබිය ඇත්තෙකු මට කියලා මට පෙනේ කියන්නේ දෙවන් වහන්සේ තමයි මේ පරීක්ෂාව කළේ. දූතය නෙමේ ඉතින් දෙවියන් වහන්සගේ වචනය මේ වෙලාවේ මේ දූතයා හරහා ආබ්‍රහම්ට දෙනවා. ඕක නවත්තන්න මම ගරුබිය ඇත්තෙක් කියලා අඳන ගත්තා කියලා එතකොට මේ දෙවන් වහන්සේ පනිවිඩේ හැමතිසේ මර්ගෙන යන කෙනෙක් තමයි උන්හසගේ වන හම තිස්සම දෙදනගෙනෙක් තමයි දේව දූතයා කියන්නේ එතකොට මේ දූතයා මේ මොහොතේ ආබ්‍රහම් ඊසාක මරණයකෙන් වලක් වෙනවා ඒ දෙවන අනාවරණය අපිට හම්බවෙන මේ දේව දූතයන් ඉන්නවා කියලා. ඊට පස්සේ අපිට මේ ගැලිවිමි එහසේ මමේ ගත්ත ප්‍රධාන සිද්ධීන් කිහිපයක් අපිට ප්‍රධාන සිද්ධියක් තමයි නික්මයාමි සිද්ධිය. මේ නික්ම ෑම සිදධියට කලින් මෝසිස්තුමාට දෙවියන් වහන්සේ දර්ශනය වෙලා අනාවරණය වෙනේ එක. අපි ගොඩක් අයි ගෙනගෙන තියෙනවා දෙවියන් වහන්සේ ගෙනගත් පඳුර තුළ මෝසෙෂ්ට කතා කරා. ඇත්තටම වනේ මොකක්ද. අපිට වචනය කියන්නේ මෙන්න මේ විදියට. නික්මයාම පොතේ තුන්වෙනි පරිච්චේදේ. අපිට මේ හම්බ වෙන්නේ දෙවැනි වගන්තයේ දන් අපි ගමු සමිධානන් වහන්සගේ දූතයා පඳුරක්මැදින් නැගුණු ගිනි ජාලාවක ආකාරයෙන් ඔහුට දුෘෂමානවිය එතකොට කවුද මේ ගිනිගත් පඳුරෙන් දෘෂමාන වනේ දූතයා සමිධානන් වහන්සේගේ දූතයා පඳුරක්මැදින් දෘෂමාන වුණ එතකොට දෙවියන් වහන්සේ නෙමෙයිද මෝස්තුමාට මෙතන දී දුරෂමාන වනේ. ගිනිගත් පඳුර ඇතුළේ දූතියා දුරෂමාන වෙනකොට වචනය වචනය කතා කළේ දෙවියන් වහන්සේ එකත් අපි හරියටමිඉගෙන ගමු සැක නැති කර ගමු. නැත්තං කියන්නට පුළුවන් ආතවන්හන්සේ නෙයි පඳුරයෙන් කතා කරදෙන් දෙවනාන්සේ දූතයා කිය. වහන්සේගේ දූතයා ගිනිගත් පඳුරයෙන් දුරෘෂ්‍යමාන වුණා අපිට පල්ල හැට ඇනකොට මේ වචනය කියනවා හතරයනි වගන්තිය ඔහුුවේ බලන පිණිස ඊට ලංවන බව සමිධාණන් වහන්සේ දුටු විට දෙවියන් වහන්සේ පඳුරමැදින් මෝසිස් මෝසිස් කියයා ඔහුට හඬගෙසීය අපි කලින් දැක්කා දූතයා කතා කරනවා කාටද ආබ්‍රහම්ට ආබ්‍රහම් ආබ්‍රහම් කියලා මෙතනද ගිනිගත් පඳුර ඇතුළේ දෘෂ්‍යමානව දූතයා වැඩ සිටිනවා. මේ දූතයා වැඩ සිටිනව කියල ගිනිගත් පඳුර ඇතිලේ මෝසිිට්ට දකින්නට නැහැ නමුත් වැඩසිටින දූතයා. මේ හඬ පනිවිඩිය ලබා දෙන්නට දෙවියන් වහන්සේ කතා කරනවා මේ පඳුර තුළින් දූතයා තුළින් දෙවියන් වහන්සේ කතා කරනවා. එතකොට මේ අවස්ථාවත් අපිට ප්‍රධාන අවස්ථාවක්, දෙවන් වහන්සගේ දූතෙක්ව පාවිච්චයට ගැනනු මේ අපිට එකතුවෙච්ච මේ මනුෂ්‍යත්ක ගණු දෙනු කරපු අවස්ථාව. මේ නික්මයාම පොත ඇතුළෙම නික්මයාමි සිද්ධිය ඇතුළේ රතු මුහද තරණය කරනකොට දෙවියන් වහන්සේ දූතේක්ව එවනවා. අපි දන්නවා උදේ කාලයේදී වලාකුලක් විදිහට රාත්‍රී කාලයේ ගිනි තැබක් විදිට දෙවියන් වහන්සේ මාර්ගෝපදේශය දුන්නා. හරි පාර පෙන්වා මේ කාන්තාාරයේ මාලිමාව වුණා දෙවියන් වහන්සේ. මේ නික්මයාම සිද්ධිය ඇතුළේදී රතුමුහුද සරණය කරනකොට මේ රතුම හොද අතරට මේ මිනිස්සු යනකොට රතු හෝදේ මේ පාරවන්ගේ සේනාවත් ඇතුල්වෙනකොට දෙවියන් වහන්සේ මොකද කරන්නේ අපිට නික්මයාම පොතේ දා හතරවැනි පරිච්චේ දේ දහනම්වැනි වගන්ති අපිට කියනව අපි කියවමු ඉන්පසු ඊ ශ්‍රයිල් හමුදාවට පෙරටුවෙන්ගිය දේවදූතයාද ගමා සිටි තැන වෙනස්කොට ඔවුන් පසු පසගියේය. ඔවුන් ඉදිරියේ තිබූ වලාටැබ ඔවුන් පිටු පසට වී. මිසර වාසීන්ගේ හමුදාව හා ඊ ශ්‍රයිල්වරුන්ගේ හමුදාව අතරට පැමිණියය පැහැදිලි. ඉදිරියෙන් ගමන්ගත්ත දූතයා මාර්ගය පෙන්වමින් හරිපාර පෙන්වමින් දැන්මොකද කරන්න අපිටකේවා පිටි පස්සට එෙනවා. ඇයි පිටි පස්සට එන්නේ ආරක්‍ෂා කරන්න කාගෙන්ද, මිසරේ හමුදාවගෙන්. මේ මිසරේ හමුදාවත් ඊස්ට්‍රයිල් ජනතාවත් අතරතියන පරතරයට තමයි මේ වෙලාේ දූතයා වැඩ සිටින්නේ. දූතය පැමිණෙන්නේ. පැමිණල මොකද කරන්නේ ඒ පරතරේ පුරවනවා. පරතරයේ පුරවනවා, ඊස්ට්‍රයිල් ජනතාව ආරක්‍ෂා කරන්නට මාදර ප්‍රේමවන්තයනි. එතකොට බලන්න දෙවියන් වහන්සගේ ආරක්ෂාව වෙනුවෙන්, දෙවියන් වහන්සේ මනුෂ්‍යඩ දෙන ආරක්ෂා වෙනුවෙන්. උන්වහන්සේ මේ දූතයාව යොදාගන්නවා දූතයාව යොදාගන්නවා. එතකොට මේ නික්මයාම කතාව ඇතුේෙදී, අපිට මේ විදිහට දූතියන් ව හම්බ වෙනවා. ඊට පස්ස අපිට ආයමත් නික්මයාව පොත ඇතුළෙම විසිතුන්වැනි පරිච්චයේ දේ විසිවෙනි වගන්තියේදී. අපිට බොහොම පැහැදිලි දෙයක් දෙවියන් වහන්සේගේ වචනය ඇතුළේ දේව දූතයන් ගැන දෙවන් වහන්සේ මිනිස්සුන්ට කියවා. දවන් වහන්සේ කතා කරනවා මිනිස්සුන්ට. බලන්න මාර්ගයේදී නුඹලා ආරක්‍ෂා කිරීමටත් මා සූදානම් කළ ස්ථානයට නුඹලා ගෙන ඊ මටත් නුඹලාට පෙරටුවෙන් මම දූතයකු යවන්නෙන්. දූතේ කැවනව නුබලට ඉදිරිියෙන් මට ඕන තැනට නුබලව ආරක්ෂිත අරගෙනන්න. එතකට මේ ආරක්ෂාව ඇතුළේ මේ දූත්‍යාව උන්වහන්සේ එවීම ඇතුළේ දර්ශනය ඇතුළේ වහන්සේ තවදයක් ජනතාවට කියනවා. හට ගෞරව කරන්න කාතත මේ ගෞරව කරන්න කියන්නේ දෙවියන් වහන්සේ එවන දූතයාට ගෞරව කරන්න ඔහුට ගෞරව කරන්න ඔහුගේ හඬට කීකරුවන්න ඔහුට විරුද්ධව කැරලි නොගසන්න මාගේ නාමෙන් ඔහු ක්‍රියා කරන බැවින් ඔහු නුබලාගේ වැරදි කමානු කරන්නේය ඒත් නුඹලා ඔහුගේ හඬට කීකරවී මා කියන සියල්ල කරන්න ඔහු නම් මම නුඹලාගේ සතුරන්ට සතුරෙක්ද විරුද්ධවාදීන්ට විරුද්ධවාදීක්ද වන්නේෙමි. මේ දේව දූතයාට දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමය දෙවියන් වහන්සගේ බලයම ලබා දෙනවා. ද වහන්සගේ බලෙම ලබා දෙනවා. නුඹලහුට ගෞරව කරන්න කීකරු කරන්න. කීකරු වනෝතින් මොකද වෙන්නේ. දේව දූතයාට කීකර වුණොත් මම නුබලවාරක්‍ෂා කරනවා. එතකොට දෙවියන් වහන්සේ උන්වහන්සේ අපි පලවෙනි ලවසිදි පලිනි වැඩ සටහනේද අපි අපි හැදෑරුවා. උන්වහන්සේ ඉදිරියේහින් නව කියලා. මේ අයව එවන්නේ. උන්වහන්සගේ බලයක්ත් එක්ක. නිකක් නෙමෙයි ඒෙවන්නේ. උන්වහන්සේගේ බලයක්ත් එක්ක. ඒකයි කියන්නේ ඔහුගේ හඬට කීකරුවෙන්. ඔහුගේ හඬට කීකරවෙලා හු කියනද කරෝතින් මම දෙවියන් වහන්සේ කන මම නුඹලාව, සතුරන්ගෙන් ආරක්‍ෂා කරනවා කියලා. එහෙනම් පැහැදිලි දෙව දූතයන්ට දෙවියන් වහන්සේගේ බලයක් සම්පූර්ණ බලය නෙමේ වරදවටහගන්නට එප සම්පූර්ණ බලය නෙමේ නමුත් උන්වහන්සගේ බලයක් දෙනවා. ඒ සම්පූර්ණ බලය නෙමී නිසා තමයි බෝම පැහැදිලි අපිට දෙවන්හන්සේ කියන්නේ. මාගේ නමි නොහු ක්‍රියා කරන බැවින් දෙවන් වහන්සේගේ නාමයෙන් තමයි මේ වෙලාව දේවදූතයා මේ මඟ පෙන්වීම දෙවයන් වහසගේම බලයත් එක්ක ක්‍රියා කරන්නේ හැබැයි ඔහෝ නුඹලාගේ වැරදි කමානු කරන්නේය. දේවදූතයට බැහැ වැරදිකමා කරගන්න. අපි ගෙනගන්න ටෝනා දෙවදූතයට බැහැ අපේ වැරදිකමා කරන්න. ඒ වැරදිකමාකිරීමේ බලයතියෙන්නේ ඒ ඒ සමාව ලබා දෙන්නේ ස්වාමීන් වහන්සේ එකම දෙව මහොත්තමයන් වහන්සේ විතරයි. එතුකොට, අපිට යක්ෂා විදි අපිට කියන්නට දේවදූතයානනි මට සමාව දෙන්න කියලා. එතකොට සම්පූර්ණ බලයන හැකිවේ එකයි මම සම්පූර්ණ බලය දේවදූතයාට මෙතනි දිී අයිතිවෙන්නේ නෑ. අයිති වෙන්නේ නෑ. නමුත් බලයක් අයිති වෙනවා. ඒ බලට කීකරු වුනෝධින් දෙවියන් වහන්සේත් ඒ බලයට කීකරුුණයින් පස්සෙදිවියන් වහන්සේ ඉතුරු වැඩ කොටස කරනවා කියලා අපිට පැහැදිලිව කියන නිසා. මෙතැෙද අපට වචනය යිති වෙනවා. අපි ගෙන ගන්නට ඕන දේවදූතයන්ට ගෞරව කරන්න. දේවදූතයන්ට ගෞරව කරන්න. මේ වගන්තිය මේ පසුබිම ඇතුළ මේ නි දෙසුම් නැතුලේ. අපි ඊට පස්සේ අපිට දේවදූතෙක්ගේ වැඩසිටීම සහ ක්‍රියාකාරිත්වය හම්බ වෙනවා විශේෂයෙන්. ධානියල් ධානියල් තුමාගේ පොතේ. ධානියල්තුමාගේ පොතේ විශේෂ අවස්ථාවන් දෙකක් තියෙන. අපි ගොඩක් වෙලාට මේ අවස්ථාවන් දෙක දන්නවා අපි හදාරල තියනවා. අපි බලමු මේ අවස්ථාවන් දෙක. පළවෙනි අවස්ථාව තමයි ධානියල් පොතේ තුන්වැනි පරිච්ෂේදේ ශද්‍රක්, මේෂක් අබෙත්නෙගෝ මේ තුන්දෙනගේ කතාව අපි දන්නවා සාරංශයක් විදිහට නෙමුකදන්නේේසව රජතුමා. මේ මිනිස්සුන්ට කියනවා මේ හදල තියෙන දෙවි ඒේවතාවන්ට වන්දනා කර මුත් මේ තුන්දන ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කරන නිසා. ගිනි උදුනට දාලා මේ අය පොළුස්සන්න රජතුමා අනකරනවා. දැන් ගිනි උදුනට දානවා. මේ තුන් දෙනාව. පුළුස්සනවා. සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඊට වඩා සද්ගුණයකින් මේ ගින්දරවල මේ උෂ්ණත්වය වැඩි කරලා සරකරලා. එතකොට මොක දෙවෙන්නේ. අපි කියනවා විසි පස්වෙනි වගන්තිය අපි කියවමු එවිට රජතුමා අන්න මිනිසුන් සතර දෙනෙකු සිටනු මට පෙනේ. කිසි පීඩාවක් නැතිව ඔවුහු ගින්න මැද ඇවිදිති. තුන් දෙනෙක් නෙමෙයි දැන් හතර දෙනෙක් ඉන්නවා. සතර වැනියා පෙනුමෙන් දේව පුත්‍රයකු වැනිිය පැහැදිලි. ශද්‍රක් මේෂක. අබිත්න ෝගේ මේ ගිනි උදුන ඇතුළේ තුන් දෙනෙක් නෙමෙයි තව කෙනෙක් ඉන්නවා ඒ දෙවියන් වහන්සේගේ දතෙක් සතරවැනියා දේව පුත්‍රයෙක් වැෙනිය. එතකොට ඒ ඒ ඒ මහාතේජාලංකාරයක් එක්ක මේ දූතයා තුක දෙ කරන්නේ මේ තුන් දෙෙන ආරක්‍ෂා කරනවා. ඇයි ආරක්ෂා කරන්නේ වැරදි වැඩක් කරලා නෙමෙයි දෙවියන් වහන්සේ වෙනුවෙන් විශ්වාසය වෙනුවෙන් පෙනී සිටින තැන. එ නිසා උන්වහන්සකි විශ්වාසය වෙනුවෙන් අපි පෙනී සිටින තැන උන්වහන්සේ අපිට එකක් එක පොරොන්දුවක් දෙනවා. මමඹවා ආරක්ෂා කරනවා මගේ දූතයා හරහා. මගේ දූතයා හරහා. එතකොට මේ සත්‍රවෙනිය දේව පුත්‍රයා, දූතයා හරහා උන්වහන්සේ මේ තුන්දනාව ආරක්ෂා කරනවා. එතකොට මේ කතාව ඇතුළෙම අපි ඉදිරියට යනකොට අපිට ඊට පස්සේ දානීදිවෙසිවරයාගේ ජීවිත කතාව ඇතුලේ, ධාන සිද්ධයක් තමයි රජතුමාට අකමැත්තෙන් උනත් කරන්නට සිද්ධ වෙනවා. මේ අ අයගේ අනිත් රජතුමාට උපදේශනය දෙන අයගේ ඉල්ලීම මතයට ඕන වෙනවා ධානියල්ව මරන්නට. ඒ මොකද ධානියල් සත්‍යවාදීව එකම දෙවියන් වහන් සේව නමදමින් හරිදේ කියනවා. එනිසා මේ අය කියනවා රජතුමා මේ ධානනිල් අප විධානටන සිංහයන්ට කන්න දෙන්න. සිංහැට කන්න දෙන්න. රජ්තුමා බොහොම දුෙන් තමයි, රස්තුමා බොහම ආදරේධානියට. බොහම කැත්ත්‍රක් තිබ්බධානීර් ගැන. බොහොම දුකෙන් තමයි දානියල්ව මේ වෙලාවේ සිංහ කොට්ුවට දානන්නේ, සිංහ ගහාාවට දාන්නේ. එතකට ර්තුමා මේ සිහ ගුහාාවට දාලා බොහොම නොවිසිල්ලි ඉන්නවා ඊළංගු දේස රතුමාගේෙන් ඔබ නමස්කාරන එකම දෙවන් වහන් සබභ ආරක්ෂා කරන සෙක්වා. රසමායි ළංඟු දේනවා. ඇවිල්ලා මේ සිංහ ගුහාාව බලනකොට ද වෙලා තියෙන්නේ ධානීල් ජීවිතන් අතර ඉන්නවා. එතකොට ධානනිල් ලඋත්තර දෙනව රජතුමාට මොකද උුණේ කියලා. විසි එක්වවැනි වගන්ය හයවැනි පරිච්චේද සිස එක්වනි වගන්තිය එවිට ධානීල් මෙසේ පිළිතුර දුන්නේ රජතුමෙනි චිරාත්කාලයක් වැජබෙත්වා. මාගේ දෙවියන් වහන්සේ තමන්ගේ දූතයන්නවා සිංහයන්ගේ කටවල් පියවූ සේක. මාගේ දෙවියන් වහන්සේගේ න්හන්ස තමන්ගේ දූතියන්නවා කටවල් පිය වූ සේක අපිට කියනවා තවස් ගානක් සිංහැන් බඩගින්නේ තියල තමයි දානනිර්වදා්‍ය හැබැයි කටවල් පියවනවා කෞද දෙවියන් වහන්සගේ දූතයන් දෙවියන් වහන්සගේ ආරක්ෂාව පැහැදිලි ආයමත් උන්වහන්සේට විශ්වාසවන්ත වෙන කෙනාට ලබා දෙනවා අන්නතුරුවලින් උන්වහන්සේ මුදවනවා. ද්‍රෙක් මේශෙක් අිත්න ෝව අනතුරින් මිටෙව්වා උන්වහන්සේගේ විශ්වාසය වෙනෙන් නුත්තර දුන්න නිසා දැන් ධනියල්වා රක්ෂා කරනවා අනතුරෙන් මුදවනවා සිංහන්ගේ කටවල් වහලා දූතයන් මගින් දෙවියන් වහන්සේ ගැන විශ්වාසයතියාගත්ත නිසා දෙම වහසේ ගැන විශ්වාසෙන් නැති කර ගත්තේ නැති නිසා. එහෙනම් පැහැදිලි මාදර ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ ගැන විශ්වාසය තියෙනකොට ඒ ශ්වාසපි බිඳන්න නැතිවෙනකොට අනතුරකදී වනත්. නතුරක දි වුණත් නොබියවෙන්න කොට දෙවියන් වහන්සේ දූතයන් හරහා අපි වාරක්ෂා කරනවා. එතකොට මේ ප්‍රධාන සිද්ධීන් කිහිපයක් අද මම ඕයාලත් එෙක්ක බෙදාගත්තේ දේවදතයන්දවදූතයන් සැබවින්ම වැඩ සිටිනවා කියලා. අපි ඔබට හදාරන්නට උදව්වක් වෙන්නට මේ ගවේශණය ඇතුළේ. ඉතින් තවත් බොහෝ උදාහරණ තියෙනවා පිට මේ මේ කියව මේ මේ පුරාණිකි විසුම ඇතුළේ. අදදවසේ මේ උදාහරණත් එෙක්ක. අපිට ආයමත් අපිට දැනගන්නට ලැබුණ මේ හැදැරීම ඇතුළේ දෙවියන් වහන්සේ දේවදූතයන් හරහිව ආරක්ෂා කරනවා අත අසරණ වෙන්නට දෙන්න නෑ. අතරමං වෙන්න දෙන්න හරි පාර පෙන්වනවා. අපි වැරදි පාරක යන්නට ගන්නකොට හාගර්ග සිද්ධියේදී. ඊට පස්සේ උන්වහන්සේ ඒ විශ්වාස කරන ඒ විශ්වාසය රකිනායව. අනතුරකදී. මෝන අනතුරකද වනත්. උන්වහන්සේ බේරගන්නවා. ඉතින් මේ දූතයන් ආරක්ෂක දූතයන් විදිහට හැම තිස්සෙම උන්වහන්සගේ පණිවිඩය අරගෙන එනවා. අපි ඒ දූතයන්ට ගෞරව කරන්න ටෝනම් මොකද දෙවියන් වහන්සගේ බලයක් එක්කයි ඔවුන් එන්නේ. ඒකයි නිකං දූතයන් කියන්න එ දේවදතය දේවයන් වහන්සගේ දේවත්වය තියෙන ඒ බලයක් තියෙන දතය දේවදූතයන්. ඒනම් අද අපි මේ හැදැරීම තුළේ පුරාණගිවිසුේ දේවදූතයන් ඉන්න ප්‍රධානතයන් අපි හැදැරුවා බැලුව අපි දේවල් ඉගෙනගත්තා ම විශ්වාස කරනවා. අපි ඊළඟවැඩ සටහනයෙන් හම්බවෙන්නේ ඔබව මේ දේවචනය ඇතුළේ නවගිවිසුමේ කොහොමද දේවදූතයන් අපිට මොනගැහෙන්නේ මොනවගේ කාර්යයක්ද දේවදූතයන් මේ නවගිවිසුම තුළ සිද්ධ කරේ කියනදේ. එහෙනත් අපි නැවතත් දේවදතයන් ගැන හදාාරන්නට හමුුවෙන තුරු ඔබ සිල්ලි දෙනාටම ජසපිටයි.